බැලුම් කර වංචාව ආපු වෙලාවේ ඔබතුමාට මතකයි මුන් කිව්ව කතා හැබැයි බැලුම් කර වංචාවට අහුවෙන්න ඕන මිනිහා දවස් 10ක් පොලිසියට අල්ලගන්න බැරුව ඊට පස්සේ උසාවියට ගිහිල්ලා අපගත්ත රටක් මේ ගම්මේ තාත්තේ පළමුවෙන්ම ආරම්භය මතක් කරනවා රංජන් අයියේ උඹ වෙනුවෙන් අපි සටන් කරනවා සටන් කරනවා සටන් කරනවාමයි කියලා රංජන් රාමනායක අවංකව කතා කරපු මිනිහේ මල්ලි උන් ඔක්කොම හොරු මල්ලි කිව්ව වරද වෙන වරදක් නැහැ නිසා අද හෙට මතක තියා ගන්න මේ මේ අභියෝගයන් ජය ගන්න නම් එකට පක්ෂ වෙන්න ඕනේ සිවිල් සංවිධාන වෙනමයි පක්ෂ වෙනමයි පුද්ගලයෝ වෙනමයි හැටියට සටන් කරන්න බෑ අපි එකතු වෙන්න ඕනේ මගේ අම්මේ තාත්තේ අපි මේ ප්‍රශ්නේ වෙනුවෙන් එකට ඉඳ ගන්න ඕනේ අපිට හොඳ හොඳ පොන තියෙන නායකයෙක් ඉන්නවා කරු දෙමෝපියනි පැය 24ම වැඩ කරන නායකයෙක් ඉන්නවා ඒ වගේම ලැජ්ජයි නන්දසේන මහත්තයා ගැන යමක් කියන්න දැන් නන්දසේන මහත්තයා කොච්චර ෆේල්ද කිව්වොත් නන්දසේන මහත්තයා ගම සමග පිළිසඳරකට ගිහිල්ලා Tamanට දින රස ගමේ උන්ට කියනවා දැන් වෙන්න ඕන වගේ අනිත් පැත්තනේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න Taman අහන්නයි ගමට යන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ගමට යනවා ඒ ගමට ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා මොනවද කරන්නේ ගමේ මිනිසුන්ට උදව්වක් කරන්න හදනවා මේ යෝධයා ජීලා නෑ නෑ මට ෆේල් කියනවා මං ෆේල් නෑ මගේ මට නමක් දැක් කියනවා ලැජ්ජයි මහත්තයෝ ලැජ්ජයි මතක තියාගන්න ගරු දෙමෝපියනි මේ සීනි වංචාව එකක් විතරයි අද බඩු මිල මාව මරට උඩට ගිහිල්ලා තියන්නේ හැම දෙයකින්ම මම හොරා කරන නිසායි කියනක මතක තියාගන්න අපේ කාලේ ඔය කියපු දේවල් ඔය වැරදි හැම එකකටම මේ සමගි ජන බලවේගෙ ඉන්න එක්කෙනෙක්වත් සම්බන්ධ නැහැ කියනක ආඩම්බරෙන් මම මේ අසාර ප්‍රකාශ කරනවා ගරු දෙමාපියනි අවුරුද්දක් ඇතුළත අපිට උරුමයක් තිබුණා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට එහෙමක ලේසි වුණේ නැහැ එහෙම ලේසි වුණේ නැතු වුණාට අවංකව කෙලින් හිටගන්න උමනා නිසා ඇත්ත වෙනුවෙන් හිටගන්න ඕනේ නිසා එදා අපි එළියට බැලලා සමගි ජන බලවේගය හැදුවා අදට අවුරුද්දයි මං අද කියන ඔබතුමාට ඉඳු කියලා අව අවුරුදු දෙක අමාරක් යන්න ඉස්සෙල්ලා මේ රටේ බලය ගන්නේ සමගි ජන බලවේගයමයි කියන එක ඔබතුමාට ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා ගරු දෙමාපියනි ඔබතුමාලා අහලා තියෙනවා කතාවක් කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියන කතාව අහලා තියෙනව නේද ගම් මට රාජපක්ෂලා මතක් වෙන්නේත් ඒ වගේමයි කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ පුල්ලි ටික ගැන කියන්නම් මතක තියාගන්න බලේ තමන්ගේම පවුලට තියාගන්න බලන එක මේක පුල්ලියක් කියනක මතක තියාගන්න මේ කොටියගේ හොරකම තව පුල්ලියක් කියලා මතක තියාගන්න මේ කොටියගේ වංචාව තවත් පුල්ලියක් කියලා මතක තියාගන්න ගජමිතුරන්ට ඔය ඇන්ටිජන් ගේන්න අර කොහෙද යන රුසියානුවේ ගෑනු ටික ගේන එකට තවර නැව් අගුලක් කරන එකට ඒ ගජමිතුරන්ට හම්බු කරන්න දෙන එකත් ඒක මේ කුටියගේ දින පුල්ලියක් කියලා මතක තියාගන්න මරබලය මිනිසුන්ට ගන්න අවංකව කතා කරමු රංජන්ලා හිරේ දාන්න කක්කුස් යෝදන්න දාලා තියෙන එක මේ කොටියගේ තියෙන තවත් පුල්ලියක් කියලා මතක තියාගන්න පලි ගැනීම මිනිමරිම මේ රාජපක්ෂ කියන උන්ට තියෙන පුල්ලියක් කියලා මතක තියාගන්න නිසා කොටිය මාරුණාට වැඩ නැහැ කොටිය කොටියමයි කැලේ මාරුණාට නිසා මතක තියාගන්න අද මේ අභියෝගය අපි ගන්න ඕනේ මේක අපි සටන් කරන්න පටන් ගන්න ඕනේ එක දුකක් තියෙන කරු දෙමව්පියනි අපේ පක්ෂ හරි අවංකයි අපේ පක්ෂල නායක අය මුංගෙ හැම නෙමෙයි සීනි හොරගම් කරත් සමහරුන් කියනවා නෑ නෑ සීනි සතුසේ දිනනවා නොදකින් විතරක් මුංගෙ ලැජ්ජ නැතිනවා සීනි රුපියල් 100 ගන්න පුළුවන් කියලා සමහරුන් කියනවා මේ වගේ මුන්ට ඕන දෙයක් සිංහරාජ කපනවා කියනවා සිරසේ නාලිකාවේ මේ ඊයේ පෙරදා පුංචි කෙල්ලෙක් ලක්ෂාපති වැඩසටහනට ඇවිල්ලා කතා කරා සිංහරාජේ හෝටල් ගන්නවා කියලා. අද මොකද්ද උනේ ළමයට? පොලිසියෙන් කට උත්තරයක් ගන්න වෙලාව යකෝ මාර රටක් අම්මා. අර බන්දු සමුණු සිංහා කොහෙද ඉන්නේ? මාර වැඩේ ලංකාවට උනේ. උහෝ ගන්න. මාර වැඩේ උයි. Breaking.lk